අයිබෝවන් කලින් ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 හරිද හරියටම කියන සියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශයයි මේ මම වත්සලා හෙට්ටි මුල්ල ප්‍රථමයෙන් පුවත් සිරස්තල සම්බුදු තෙමගුල බැතියෙන් සමරන උතුම් වෙසක් පුන් පොහෝ දිනය අදයි මෙවර සියත අමාවැස ඓතිහාසික පොළොන්නරුව ගල් විහාර පුදබිමේ සිට මයිනාගෝගමට සහ ගෝඨාගෝගමට පහර දුන්න අය අත්අඩංගුවට ගන්න පොලිසිය මහජන සහාය පතයි. ගාලුමෝදුර ප්‍රහාරයෙන් පසු දිවයිනපුරා සිදු වූ දේපළ සහ රතමාහන වලට හානි කිරීම සම්බන්ධයෙන් 230ක් අත්අඩංගුවට. පොලිස් ප්‍රතිකම ළමයෙකුට දීලා ගෙදර යන්න කියන අද ටෙලිවැකිය. අගමැති රනිල් ලෝක බැංකුවේ සහ ආසියානු සංවර්ධන බැංකුවේ නියෝජිතින් හමු වෙයි. ලබන සතියට ඉන්ධන සඳහා මුදල් ගෙවීම ගැටලුවක්. රටේ ආර්ථිකයේ ඇත්තම තත්ත්වය මම හෙට රටට කියනවා. නව අගමැති රනිල් පවසයි. නියෝජ්‍ය කතානායක දුහුරේට තරඟයක්. සමගියෙන් රෝහිණී, පොදු පෙරමුණෙන් රාජපක්ෂ. නිදහස් පක්ෂයේ චාමර රනිල්ගේ දෑත් ශක්තිමත් කිරීමට එක් වෙයි. ප්‍රථමයෙන් අවධානය දේශීය පුවත් වෙත. බුදුරජාණන් වහන්සේගේ උතුම් තෙමගුල සිහි කරන වෙසක් පුන් පොහෝ දිනය අදයි. අද දවස පුරා ආමිස සහ ප්‍රතිපත්ති පූජාවන්ට මුල් තැන දෙමින් රට පුරා විවිධ වැඩසටහන් සංවිධානය කර තිබෙනවා. පාස්කු ප්‍රහාරය සහ කොවිඩ් වසංගතය හේතුවෙන් වසර 3කට අධික කාලයක් සම්බුදු තෙමගුල වෙනදාමෙන් සැමරීමට ශ්‍රී ලාංකීය ජනතාවට හැකි වුණේ නැහැ. කෙසේ වෙතත් අද වන විටත් රටේ පවතින දැඩි අර්බුදකාරී තත්ත්වයේ හමුවේ වුවත් ජනතාව හැකි පමණින් සම්බුදු තෙමගුල සැමරීමටයි කටයුතු කළේ. සියත අමාවැස්ස අද පොළොන්නරුව ඓතිහාසික ගල් විහාරයේ केंद्र කරගනිමින් පැවැත්වුණා. බුදුරජාණන් වහන්සේගේ උතුම් තෙමගුල සිහි කරන අසිරිමත් වෙසක් පොහෝ දිනය අදයි. සම්බුද්ධ චරිතයේ වැදගත් අවස්ථා තුනවන සිදුහත් කුමරුගේ උත්පත්තිය, ශ්‍රී සම්බුද්ධත්වයට පත්වීම සහ පරිනිර්වාණය යන අවස්ථා තුන සිහි කිරීම සඳහායි බෞද්ධින් වෙසක් පොහෝ දිනය සමරන්නේ. මීට අමතරව බුදුන් වහන්සේ තෙවන වරට ශ්‍රී ලංකාවේ කැලණිය පුදබිමට වැඩම කිරීමද සුමන සමන් දෙවියන්ගේ ආරාධනය මත සමනල කන්ද මුදුනේ බුදු සිරිපා පිහිටුවීමද අද වන දිනක බෞද්ධ ඉතිහාසයේ සඳහන් ඒ අනුව සිරිපා වන්දනා සමය වෙසක් පොහෝ දිනෙන් අවසන් වනවා. ආමිස සහ ප්‍රතිපත්ති පූජාවන්ට මුල් තැන දෙමින් සදහැවතුන් ආගමික වතාවත්වල නිරත වන අතර දන්සැල් පැවැත්වීම, බෝධි පූජා පැවැත්වීම සහ පහන් පූජා පැවැත්වීම ආදී කටයුතුද සිදු කරනවා. වසර 3ක් වෙසක් උත්සවය සැමරීමට ශ්‍රී ලාංකිකින් වන අපට අවස්ථාව ලැබුණේ නැහැ. මේ අතර සියත අමාවැස්ස පෝදා සජීව විකාශය මෙවර ඔබ වෙත ගෙනෙනු ලැබුවේ පොළොන්නරුව ඓතිහාසික සික ගල් විහාර පුදබිමේ සිටයි. උදැසන උවැසි උවැසියන් අටසිල් සමාදන් කරවීම පූජ්‍ය කන්දකැටියේ අත්දස්සි හිමි විසින් සිදු කළා. අද දවස පුරා ධර්මදේශනා සදහම් කතිකායතුළු ආගමික වැඩසටහන් රැසක් ඔබ වෙත ගෙනීමට සියත අප කටයුතු කළා. අද සවස උවැසි උවැසියන් සිල් පවාරණය කරවීමෙන් අනතුරුව සියත අමාවැස්ස පෝදා සජීව විකාශය නිමවට පත් වුණා. වෙසක් පොහෝ දිනේ නිමිත්තෙන් දිවයිනේ සෑම විහෙර විහාරස්ථානයකම ප්‍රතිපත්ති පූජාවන්ට මුල් තැන දෙමින් විවිධ පින්කම් සංවිධානය කර තිබෙනවා. වසරක් ඇතුළත සාදා නිමකල බලංගොඩ කෝරකල පුදබිම අද උදැසන 9:30ට යෙදුණු සුබ මොහොතින් බැතිමතුන්ට විවෘත කෙරුණා. ඒ මහා සංඝරත්නයේ ආශිර්වාද මැද යුද්ධ හමුදාපති ජෙනරල් ශවීන්ද්‍ර සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් දැන් ටෙලිවිෂන් ටෙලිවැකිය. ටෙලිවිෂන් ටෙලිවැකිය අද ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ තෙමගුල සිහි කරන දවස. අද අප මුලින්ම තීරණය කර තිබුණේ ටෙලිවැකිය ලියන්නේ නැතිව ඉන්න. නමුත් වත්මන් අගමැතිතුමා ඊයේ කිව්වා අද වෙසක් පෝය වුණත් නිවාඩු ගන්නේ නැතුව වැඩ කරනවා කියලා.
රටක අගමැති එහෙම අදත් වැඩනම් අප විතරක් විවේක ගන්න එක යුක්ති සහගත නැහෙනි ඒකයි ටෙලිවැකිය ලියන්නේ වත්මන් අගමැති රනිල් වික්‍රමසිංහට වයස අවුරුදු 73යි දැනට ගෙදර ගියා වගේ ඉන්න හිටපු අගමැති පර්සි මහේන්ද්‍රන්ගේ වයස අවුරුදු 76යි ජනාධිපති නන්දසේනගේ වයස අවුරුදු 72යි හැමෝම 60 නෙවෙයි 70 පැනලා මේ 70 පැනපු නායිකින් 3 දෙනාම බෞද්ධ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඇතුලේ ප්‍රධාන කාරණා දෙකක් මේ සියලු නායිකින්ට බැලූ බැල්මට වළංගුයි එකක් අත්හැරීම අනික තණ්හාය ජායති සෝකෝ ඒ මේ බදා ගැනීම මේ තණ්හාව ශෝකයට මුලයි කියන එක අවාසනාව මේ 70 පැනපු නායිකින් බදාගෙන සිටීම අත්හරින්නේ නැතිකම රටේ ජනතාවගේ දුකටත් හේතු වී තිබීම බව කිව යුතුයි මේ නායිකින්ගේ අති විශේෂ සමානකම් කිහිපයක් තිබෙනවා දැන් දශක එකහමාරක සිට UMP පරදිනවා මේ පරදින හැම අවස්ථාවකම රනිල් වික්‍රමසිංහට යන්න කියනවා ඒ හැම අවස්ථාවකම පුදුම උප්පරවැට්ටි දාලා පක්ෂයේ බින්දුවට වැටෙනකම්ම බලය අල්ලගෙන හිටියා අදත් ඉන්නවා දැන් ආයේ 6 වෙනි වතාවටත් රටේ බලය අල්ලගන්න අ르ගල කරනවා ඒ වගේමයි අනිත් පක්ෂ කඩන්නත් හරිම දක්ෂයි ගෙදර ගියා වගේ ඉන්න පර්සි මහේන්ද්‍රත් එහෙමයි යන්න කිව්වම නෝ කියලා ආයේ එනවා මොනතරම් තණ්හාවක් ඇද්ද කිව්වොත් රටේ ව්‍යවස්ථාවත් කඩලයි එක් වතාවක් අගමැති වුනේ මැදමුලන ජනේලේ එල්ලිලා ඉඳලත් ආයේ ආවා මේ දෙන්නටම දිත්ත ධම්ම වේදනීය කර්මය ගැන එතරම් අවබෝධයක් නැහැ වගේ කියලා තමයි පේන්නේ දැන් නන්දසේන රාජපක්ෂත් අද යන්න කිව්වට අයියාගේම ලෙඩේ හැදිලා යනවා වෙනුවට උප්පරවැට්ටි හොයනවා ඒත් කමක් නැහැ මේ අය යන්නේ නැතුව ඉන්න එක සාධාරණයි මේ අය නැතුව මේ රට හදන්න බැරි නම් 6 වෙනි වරටත් අගමැති වීම මහා ජයග්‍රහණයක් සුපිරි ගේමක් රට හදන්න තියෙන හොඳම චාන්ස් එක කියලා හිතන පිරිසකුත් ඉන්නවා රනිල් වික්‍රමසිංහ 5 වතාවක් අගමැති වුණා අඩුම ගානේ දුර කාලේ වසර 25ක් විතර වෙනවා ඒ කියන්නේ මේ රටේ දෙවනියා ලෙස අවුරුදු 20ක් 25ක් විතර ඉඳලා තියෙනවා අවුරුදු 20ක් 25ක් අගමැති වෙලා ඉඳලත් මේ රට සංවර්ධිත රාජ්‍යයක් කරන්න ඔහුට බැරි වුණානේ ඇයි ඒක පිළිගන්නේ නැත්තේ පර්සි මහේන්ද්‍රගෙන් අහන්න තියෙන්නේත් ඒකමයි ඊයේ අගමැති කිව්වා මගේ කාලේ ජනතාව 3 වේල කාලා හිටියා කියලා මෙතෙක් අපේ රටේ බලය දුන්න බලය ගත්ත මේ හැම නායකිකුම උත්සාහ කළේ 3 වේල කන්න දෙන්න ඒක ඇත්ත මේ ලෝකේ කොහෙන් හෝ ණය අරගෙන වික්‍රමසිංහ අගමැතිත් එහෙම තමයි කළේ එහෙම තමයි කරන්න යන්නේ ගත්ත ණයක් නැවත ප්‍රතිඵල ලැබෙන ආයෝජනවල යෙදෙව්වේ ඉතාම අඩුවෙන් හැමෝම කළේ ගත්ත ණය හොරා කෑමට වැය කරපු එක ඒකයි අප දිගින් දිගටම කියන්නේ මේ රටේ අගමැතිවරුන් ජනාධිපතිවරුන්ට මේ රට ගොඩ ගන්න හොඳ දැක්මක් සැලසුමක් තිබුණේ නැහැ කියලා. ඒකට අවශ්‍ය ආර්ථික විශේෂඥින්න කවදාවත් ලං කරගත්තේ නැහැ කියලා. මහින්දලගේ හුරතලා වුණේ කවුද? PB ජයසුන්දර. විමල් වීරවංශගේ හැඳින්වීමට අනුව ආර්ථික ඝාතකයා. රනිල් වික්‍රමසිංහගේ ආර්ථික උපදේශකයා වුණේ කවුද? පාස්කර ලිංගම්. දැන් අවුරුදු 90ක් විතර ඇති ජීවත් වෙලා ඉන්නවද නැද්ද කියන්න අප දන්නේ නැහැ ජීවත් වෙලා ඉන්නවා නම් අනිවාර්යෙන්ම ගෙනාවේ නැත්නම් තමයි පුදුමය දැන් බලන්න බලය ලැබුණු ගමන් රනිල් ගත්ත පිරිස අකිල විරාජ් සාගල රංග බණ්ඩාර රුවන් විජේවර්ධන දයා ගමගේ වජිර අබේවර්ධන මේ අය මීට පෙර රටකලේ නැද්ද කියලා අහන්න වෙනවනේ නේද මේ අය රටේ සංවර්ධන වෙනුවෙන් සිදු කළ එක් දූරදර්ශී අලුත් නිර්මාණශීලී යෝජනාවක් කියන්නේ තමන්ගේ දුර කාලය තුල ක්‍රියාත්මක කළ අදටත් වළංගු අදටත් මේ රටට වැදගත් රටට ප්‍රතිඵලගෙන දෙන එක් සංවර්ධන කටයුත්තක් නම් කරන්න මේ රට සංවර්ධිත රාජ්‍යයක් කරා ඔසවා තබන්න මේ අය කළ එක සාර්ථක ව්‍යාපෘතියක් කියන්න එහෙම කළා නම් අපට මේ කල යන්න විදිහක් නැහැ නේද රනිල් වික්‍රමසිංහ 5 වතාවක් ඒ කියන්නේ අවුරුදු 20ක් 25ක් අගමැති වෙලා හිටිය රට අදත් ණයකන්දක තියෙන්නේ හෙටත් එහෙමයි ලෝකෙ වැඩියෙන්ම ණය ලැබෙන්නේ කාගෙන්ද කියලා අහලා තමයි හෙට ඒ ලැබෙන ණය වලින් තමයි කන්න වෙන්නේ අපට නම් කියන්න තියෙන්නේ මේ බොහෝ නායකින් ෆේල් වුනේ රටත් ෆේල් කරගෙන කියලාම තමයි නන්දසේන ජනාධිපති විතරක් නෙමෙයි රනිල් වික්‍රමසිංහ ඔයත් ෆේල් අගමැති කෙනෙක් දැන් අද එක පාරටම ලබන 18 වෙනිදා ත්‍රස්ත ප්‍රහාරයක් ගැන කතාවක් එළියට ඇවිත්
ඉන්දිය බුද්ධ්‍යංශ වාර්තා කරන තියෙනවලු අපේ රටට LTT ප්‍රහාරයක් ලබන 18 වෙනිදා එල්ල වෙන්න පුළුවන් කියලා LTT ප්‍රහාරයක් හොඳේ එහෙම සැලසුමක් තියෙනවා කියලා නමුත් ඒක සාමාන්‍ය බුද්ධි තොරතුරක් කියලා සඳහන් වෙනවා සහරාන්ලා ගැහුවෙත් ওই සාමාන්‍ය බුද්ධි තොරතුරක් යටතේනේ නේද ඒ නිසා මේකත් මේ සාමාන්‍යයි කියලා බෝල පාස් කර කර ඉන්න එපා කල්පනාවෙන් බලන්න අනික මේ රනිල් අගමැති වුණ ගමන්ම සහරාන්ලා වෙනුවට LTTට පනාවේ කොහොමද කියලාත් බලන්න රාජපක්ෂලා LTTේ පරාජය කරලා ලැබපු ජයග්‍රහණයත් නිකන් ආයේ බින්දුවටම වැටෙනවනේ මේ කතාවත් එක්ක නේද කොහම වුණත් මතක තියාගන්න ඔය අපට පණ දෙන්න ඉන්න ලොකු අයියා ඉන්නවා නේද ඉන්දියාව එයා හොඳ ගේම් කාරයෙක් තේරුම් ගන්න අපේ බුද්ධිය ඒ ඉන්දියානු ගේම් තේරුම් ගන්න තරම් ඇත්තම කිව්වොත් වර්ධනය වෙලා නැහැ එදා ප්‍රභාකරන් ලට කිරිපොවල හදා වඩාගත්තේ ඉන්දිරා ගාන්දි කියලා අමතක කරන්න එපා එනිසා ඔය ආයේ LTTක් නැගිටින්න හදන්නේ LTTE පරාජය කරන්න පුළුවන් එකම නායකයා තාම පර්සි මහේන්ද්‍රත් ඉන්න හින්දාද කියලා දන්නේ නැහැ කොහම වුණත් මේ බුද්ධි තොරතුරු ගැන හොඳ අවබෝධයෙන් කටයුතු කරන්න ඒක සාමාන්‍ය තොරතුරක් කියලා කූඩේට දාන්න එපා නැත්නම් අර අරලියගහ මන්දිරයට මැරේ එකතු කරගෙන ඇවිල්ලා ගාල් මෝදරට එලා ගහනකම්ම නිදාගෙන හිටියා වගේ නිදාගෙන ඉන්නත් එපා හොඳේ දැන් පුදුම වැඩේ කියන්නේ අර මැති ඇමති ගෙවල් වලට ගහපු දේශබන්දුට ගහපු අයව හොගාලා අල්ලනවා ඇතරම අපට කියන්න තියෙන්නේ මේ පොලිස්පතිට ඔබ ගැනත් ලැජ්ජයි කියලායි. තමුන්ලගේ එහෙයි වහල්භාවය නිසා තමයි මේ රට මේ අගාධයට වැටුනේ. දේශපාලනඥයින් ළඟ දෙකට නැවිලා වැඳ වැටෙන ඔය තනතුරු ඇත්තටම තමුන්ලගේ දරුවන්ට දවසක ලැජ්ජාවක්. අද වගේ දවසකවත් හේතුඵලවාදී මතක් කරගන්න. හේතුව ගෝඨා ගෝගමට පහර දීම. මැරේන්ව අඳුරගන්න පුළුවන් CCTV ටික ගත්තනම් අර්ලියගහ මන්දිරේ ඔය සමාජ මාධ්‍ය තියෙනවා ඕනතරම් කොල්ලන්ට යකඩ පොළු වලින් බිම දාගෙන ගහන දර්ශන. ගෙවල් ගිනි තියුපේකත් වැරදි. ඒ අය 280ක් අත්අඩංගුවට ගන්නකොට මහින්ද රාජපක්ෂ, ජොන්ස්ටන්, රෝහිත, සනත් නිශාන්ත සහ ඒ අයත් එක්ක හිටපු අනිත් මැරේන්වත් අත්අඩංගුවට ගන්න. හොඳටම පමා වැඩි. ඔබ කොන්ද පණ ඇති පොලිස්පති කෙනෙකු කියලා පෙන්වන්න. මොරටුවේ මහනගර සභාවේ සේවකයෙකු අත්අඩංගුවට අරගෙන තියෙන ගෝඨා ගෝගමට ගැහුවා කියලා. අපට පොලිස්පති වික්‍රමරත්නරත් කියන්න තියෙන්නේ කොහොමත් ඉතින් ඔය පහත් තැනින් තමයි ජලයේ ගලන්නේ. කොහොමද අල්ලගත්ත අපූර්ව ගෝඨා ගෝගමට ගහන්න ආපෝයත් හොඳට මතක තියාගන්න. ඔය බත් පැකට් එකට රුපියල් 5000ට සමෘද්ධි කාඩ් එක කපන වටනේ ආවේ නේද? දැන් ඉතින් අල්ලනකොට අහුවෙන්නේ ඔහෙලා තමයි කියලාත් මතක තියාගන්න. ඇත්තටම ගෝඨා ගෝගමට ගහපු ඒ මිනිස්සුන්ව ගෙන්නපු ඒ අයව කුලප්පු කරපු අයව අත්අඩංගුවට ගන්න. ඒක තමයි හයිය. එහෙම හයිය නැත්නම් ඔය පොලිස්පති තනතුර ළමයෙකුට දීලා ගෙදර යන්න කියලා මතක් කරනවා. ගාලු මෝදර අරකල භූමියේ සිටි තරුණයින්ට පහර දී අදට දින 6ක් ගත වෙනවා. තවමත් ගෝඨා ගෝගමට සහ මයිනා ගෝගමට පහර දුන් පිරිස අත්අඩංගුවට ගැනීමට හැකි වී නැහැ. සමගාමී අරකලයට පහර දුන් පිරිස අත්අඩංගුවට ගැනීම සඳහා මහජන සහාය පදන බව පොලිසිය අද නිවේදනය කළා. කෙසේ වෙතත් මෙම අරකලයට පහර දීමෙන් අනතුරුව ඇති වූ නොසන්සුන්කාරී තත්වයන්ට සම්බන්ධ බවට සැකපිට 230 දෙනෙකුට අධික පිරිසක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. 60කට අධික පිරිසක් රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බවයි පොලිසිය ප්‍රකාශ කළේ. ගාලු මෝදර ගෝඨා ගෝගම සහ අරලියගහ මන්දිරයේ ඉදිරිපිට මයිනා ගෝගම සාමකාමී අරගල භූමිවලට පහර දීමත් සමග දිවයිනපුරා ප්‍රදේශ රැසක නිවාස රතවාහන ඇතුළු දේපල රැසකට හානි සිදු කළ බව කියන පුද්ගලයින් 230කට අධික පිරිසක් සැකපිට පොලිසිය විසින් අත්අඩංගුවටගෙන තිබෙනවා. ගාලු මෝදර පිටියේ සිදු සිදුවීම් සම්බන්ධව පුද්ගලයන් 170ගේ පමණ මේ වන විට සාක්ෂි සටහන් කොට තිබෙනවා. සමාජ මාධ්‍ය ජාලවල පළ වූ විවිධ වීඩියෝ පට එවැගේම ඡායාරූප මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අධ්‍යයනය කරමින් සිටිනවා. දුරකථනාංක විශ්ලේෂණය කරමින් සිටිනවා. ඒ වගේම ඊට සමගාමීව දිවයිනපුරා සිදු සිද්ධීන් වාහනවලට නිවාසවලට ගොඩනැගිලිවලට අලබහානි කිරීම ඒ වගේම ගිනි තබා අලබහානි කිරීම සිද්ධීන් 707ක් පමණ වාර්තා වුණා. ඒවා සම්බන්ධව මේ වන විට පුද්ගලයන් 230ක් පමණ අත්අඩංගුවටගෙන තිබෙනවා. ඔවුන්ගෙන් 68 දෙනෙකු පමණ මේ වන විට රක්ෂිත බන්ධනාගාරගත කොට තිබෙනවා. මේ අතර හිටපු අමාත්‍ය කෙහෙලිය රඹුකැලගේ නිවසට ප්‍රහාර එල්ල කිරීම සම්බන්ධයෙන් පුද්ගලයන් 6 දෙනෙකු
දිනෙකු සැකපිට පොලිසිය විසින් අතඩංගුවටගෙන තිබෙනවා. සැකකරුවන් අද මහනුවර අධිකරණයට ඉදිරිපත් කෙරුණා. මේ අතර අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් සැකපිට අතඩංගුවටගත් ස්වාමින් වහන්සේ නමක් ඇතුළු සැකකරුවන් 15 දෙනෙකු ලබන මාස 19 වනදා දක්වා ආරක්ෂිත බන්ධනාගාරගත කිරීමට අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය නියම කර තිබෙනවා. මේ අතර නිට්ටම්බුව ප්‍රදේශයේදී ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය හමුවේ ජීවිතක්ෂයට පත් වූ අමරකීර්ති අතුකෝරල මහතාගේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවටපත් පුද්ගලින් සිව් දෙනෙකු ලබන 17 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කළා. කෑගල්ල ප්‍රදේශයේ දේපල ගිනි තැබීම් හා මංකොල කෑම් සම්බන්ධයෙන් අත්අඩංගුවටගත් පුද්ගලින් 6 දෙනෙකුද ලබන 18 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. ගිනිගෙන විනාශ වූ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරකොඩි මහතාගේ ගාල්ල ප්‍රදේශයේ පිහිටි නිවස නිරීක්ෂණයට අද මන්ත්‍රීවරයා ඇතුළු පිරිසක් එක් වුණා. මේ අතර ගෝටා ගෝගම ආරක්ෂාවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින් කමිටුවක්ද පත් කර තිබෙනවා. අපි ගෝටා ගෝගම ඉවත් කරන්නේ නැහැ කියලා. ඒක අපි ආරක්ෂා කරනවා. ඒ නිසායි වැඩකටු ඉදිරියට ගෙන යන්න මම රුවන් විජේවර්ධන හිටපු ඇමතිතුමා පත් කරා. අපි කමිටියක් පවත්වලා තියෙනවා. මේ සියලු දෙනා එක්කම සාකච්ඡා කරලා ඌමනා පියවර ගන්න. අර්ගල භූමියේ නිර්පාක්ෂික අර්ගල කරුවන්ට ප්‍රහාර එල්ල කර පිරිස සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීම මේ වන විට පරස්පර තත්ත්වයක් මතුව ඇති බවයි තරුණ නීතිඥවරුන්ගේ එකමුතුව පවසන්නේ. අරලියගහ මන්දිරයේ අදාළ කුමන්ත්‍රණය කරපු පහර දීමට ආධාර අනුබල දීපු පිරිස් ප්‍රකෝප කරවපු පුද්ගලයෝ සම්බන්ධයෙන් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට නීතිපති දෙපාර්තමේන්තුව විසින් නඩුවක් ගොනු කරලා ප්‍රධාන සැකකරුවන් 17 දිනකට විදේශගත වීමේ තහනමක් ලබා ගන්නවා. ඒ නඩුව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කාර්යභාරය මේ වන විට එතනින් එහාට කිසිදු විමර්ශන තත්වයක් නැහැ. සැකකරුවන් අත්තන ගැනීමක් වෙන්නේ නැහැ. සහ විශේෂයෙන් මේ සිද්ධියේ ප්‍රධාන සැකකරු විදිහට නම් කරලා තියෙන මහින්ද රාජපක්ෂ රාජ්‍ය ආරක්ෂාව යටතේ සිටිනවා. අනිත් සැකකරුවන් සම්බන්ධයෙන් අවම වශයෙන් ප්‍රකාශයක් ගැනීමේ තත්වයක්වත් අපිට දක්නට ලැබෙන්නේ නැහැ. දේශබන්දු තෙන්නකෝන් අද සැකකරුවෙක් වෙලා තියෙනවා මහේස්ත්‍රාත් අධිකරණය. දුරේ තවම බවනවා මේ පොලිසිය විමර්ශන කටයුතු කරගෙන යද්දී පොලිස්පතිතුමා මේ විමර්ශනයන් සාධාරණව කිරීම කාර්ය සඳහා සහාය වීමක් වශයෙන් වහාම දුරෙන් ඉල්ලා සිටිය යුතුයි. සාමකාමී අර්ගල භූමි වලට පහර දුන් පිරිස සම්බන්ධයෙන් අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින් අන්තර්විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳුම්කරු වසන්ත මුදලගේ විශේෂ හෙළිදරව්වක් සිදු කළා. ඒ ඉන්නේ මහින්ද රාජපක්ෂලා අරක්කු බොණ්ඩ දීලා අරලියගහ මන්දිරයේ ඉස්සරහා සාකච්ඡාව අරගෙන ඒ සාකච්ඡාවේ FB live එකට ඇවිල්ලා දැන් අපේ සාකච්ඡාව ඉවරයි දැන් යන්න තියෙන්නේ ගෝල් පේස් එකට ගහන්න කියලා කියපු පුද්ගලයා. දේශබන්දු තෙන්නකෝන් මහත්තයා මේ ඉන්නේ. මේ කහපාට ටී-ෂර්ට් එකක් ඇඳගෙන ඉන්නේ සනත් නිශාන්ත පාර්ලිමේන්තු මන්ත්‍රී ඩෑන් ප්‍රියසාත් පොළුමුගුරු අරගෙන මොක කොහෙද යන්නේ මේ ඉන්නේ මහින්ද ගහනගම. මහින්ද ගහනගම මොකක් කරන්නද? බෝධි පූජාවකට ආවද? අරලියගහ මන්දිරය ඇතුලේ මහින්ද රාජපක්ෂ අයින් වෙන දවසේ. මේ හැම කෙනාගේම සමාජ මාධ්‍ය වල දැන් අපි ගෝල් පේස් එකට එනවා කියපු ඒවා, අකුලගෙන ගෙදර යන්න ඕන කියපු ඒවා, දැන් ගෝල් පේස් එක මෙතනින් එහාට ඉවරයි කියලා ඒ නගපු අවලාද තාම සමාජ මාධ්‍ය ඇතුලේ තියෙනවා. මයිනගෝගම ප්‍රදේශයේදී මේ පූජකවරයාගේ ඔළුවට පහර දෙන පොල්ලක් අරගෙන කවුද මේ ඉන්නේ? මේ ඉන්නේ පුෂ්පලාල් කුමාරසිංහ ප්‍රාදේශ සභා සභාපති. ඒතර මේක මේ රටේ ජනතාව දන්නේ නැද්ද? මේ ඉන්නේ පොහොට්ටුවේ සභාපතිලා ඉන්න අමිත් අබේ වික්‍රම. මේ රටේ මිනිස්සු අඳුරන්නේ නැද්ද? ප්‍රාදේශ සභා සභාපතිලා පොහොට්ටුවේ මේව පොලිසියට හොයාගන්න බැරිද? මේ ඉන්නේ කවුද? එතන මේ ඉන්නේ පොළුමුගුරු අරගෙන පහර දුන්නු පිරිස්. මේ සැලසුම සංවිධානය කරපු ආණ්ඩුවේ තක්කඩි ටික සියලු දෙනා අත්තරංගුර ගන්න ඕන. අරලියගහ මන්දිරයේ සිට පැමිණි ආණ්ඩුවේ හිතවාදීන් පසුගිය 9 වනදා සාමකාමී අර්ගල භූමිවල පිරිසට පහර දී අදට දින 6ක් ගතවනවා. කොල්ලුපිටිය සහ ගාලුමෝදොර සිදු වූ ප්‍රචණ්ඩ සිදුවීම් සම්බන්ධයෙන් සැකකරුවන් හඳුනා ගැනීමට මහජන සහාය පතන බව පොලිස් මාධ්‍ය කොට්ටාශය අද මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා. මීට අදාළ පුද්ගලයන් සම්බන්ධයෙන් තොරතුරු වෙතොත් මෙම දුරකථන අංකවලට දැනුම් දෙන ලෙසද පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා. අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ ලෝක බැංකුවේ සහ ආසියානු සංවර්ධන බැංකුවේ නියෝජිතයින් හමු වී තිබෙනවා. ඒ රටේ වත්මන් ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහායි. මේ අතර 21 වන ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් හෙට දිනේදී සාකච්ඡා කිරීමට සූදානම් බවයි අග්‍රමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ. පසුව එය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත බවද අග්‍රමාත්‍යවරයා පැවසුවා. ලෝක බැංකුවේ සහ ආසියානු සංවර්ධන බැංකුවේ නියෝජිතයින් සමග පැවති මෙම සාකච්ඡාවේදී ඖෂධ සහ ආහාර මෙන්ම පොහොර සැපීමේ ගැටලුව පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබෙනවා.
ජාත්‍යන්තර මූල්‍ය සංවිධාන දෙක හමු වීමට සමගාමීව ජාත්‍යන්තර සම්මේලනයක් පැවැත්වීම සම්බන්ධයෙන්ද විදේශ නියෝජිතයින් සමග සාකච්ඡා කර ඇති බවයි අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේ. සාකච්ඡා ධනාත්මක වී ඇති බව සඳහන් කළ අග්‍රාමාත්‍යවරයා ඉදිරි සතිය සඳහා ඉන්ධන සපයා ගැනීමට අවශ්‍ය මුදල් සොයා ගැනීමේ ක්ෂණික අභියෝගයකට රජය මුහුණ දී සිටින බවද පැවසුවා. බැංකුවල ඩොලර් හිඟේ හේතුවෙන් රජය මේවන විට අර මුදල් සපයා ගැනීමට වෙනත් විකල්ප සොයමින් සිටින බවද වික්‍රමසිංහ මහතා පවසනවා. 21 වැනි ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව හෙට දිනේදී සාකච්ඡාවට ගන්නා බවද අග්‍රාමාත්‍යවරයා සඳහන් කළා. එය ඉන්පසුව කැබිනට් අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට නියමිතයි. මේ අතර පසුගිය දින දෙක තුල තමාගේ රැස්වීම වලින් අනතුරුව හෙට දිනේදී රටේ පවතින මූල්‍ය අර්බුදය පිළිබඳව සම්පූර්ණ ප්‍රකාශයක් සිදු කරන බවයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සඳහන් කර සිටියේ. අද ලෝක බැංකුව ආස්ට්‍රියානු සංවර්ධන බැංකුව සමග පැවැත් වූ සාකච්ඡාවලදී තව දුරටත් අපිට සෞඛ්‍යාංශයටත් ආහාරාංශයටත් පොහොරාංශයටත් ආධාර දෙන බවට පොරොන්දු වුණා. ඒ ආධාර ප්‍රමාණය වැඩි වෙයි ආර්ථික අංශයටත් ඒ වගේම ආධාර දෙන්න යනවා. මීට ඉස්සෙල්ලා සාකච්ඡා කරපු රටවල් සියල්ලම දැන් පියවරගෙන යනවා ලංකාවට ආධාර උපකාර කරන්න. අපිට දැන් තියෙන ප්‍රශ්නේ තමයි මේ රටේ බලශක්ති ශේෂ්ත්‍රයට එන සතියට ඉන්ධන ලබා ගන්නට. බැංකුවල ඩොලර් හිඟයක් තිබෙන නිසා විශේෂයෙන්ම අපි අනික් මාර්ගවලින් මුදල් ලබා ගන්නට ක්‍රියා කරගෙන යනවා. ඒ වගේම හෙට 21 වෙනි සංශෝධනයේ පිළිබඳ සාකච්ඡා ආරම්භ කළා. ඊට පසුව ඒ කෙටුම්පත සකස් කරන්නට පියවර ගන්නවා. එය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන්න. අද රටේ තියෙන ආර්ථික තත්ත්වය ගැන සමාලෝචන සියල්ලම අවසන් කරලා තියෙන්නේ. ඒ නිසා හෙට ඒ පිළිබඳව මම වාර්තා කරන්න බලාපොරොත්තු වෙනවා. ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ සහ ලංකා මහජන කොංග්‍රසයේ මන්ත්‍රීවරුන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හමු වී තිබෙනවා. මේ අතර සමගි ජන බලවේගයෙන් නියෝජ්‍ය කතානායක ධුරය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණී කවිරත්න යෝජනා කිරීමට තීරණය කර ඇති බවයි වාර්තා වුණේ. ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ HMM හාරිස්, MS තව්ෆික් හා ෆයිසල් කාසිම් මෙම්ම සමගි ජන බලවේගයෙන් ඡන්දය ඉල්ලූ සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ ඉෂාක් රහුමන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හමු වී තිබෙනවා. ඒ කොළඹ විපක්ෂ නායක කාර්යාලයේදී රටපත්ව ඇති තත්ත්වයෙන් ගොඩ ගැනීම උදෙසා සමගි ජන බලවේගයට සිය සහයෝගය ලබා දෙන බව ප්‍රකාශ කළ ඔවුන් ඉදිරි දේශපාලන කටයුතු සියල්ල සමගි ජන බලවේගය සමග එක්ව සිදු කරන බවයි පවසා ඇත්තේ. මේ අතර සමගි ජන බලවේගය පක්ෂයේ නියෝජ්‍ය කතානායක ධුරය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණී කවිරත්න මහත්මිය යෝජනා කිරීමට තීරණය කර තිබෙනවා. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සිය ට්විටර් ගිණුමේ සටහන් කර ඇත්තේ කාන්තා හා ළමා හිමිකම් පිළිබඳ ප්‍රබල ක්‍රියාකාරිණියක් වන රෝහිණී කවිරත්න සිය පාර්ශවය විසින් නියෝජ්‍ය කතානායක ධුරය සඳහා යෝජනා කරන බවයි. එමෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙනුවෙන් නියෝජ්‍ය කතානායක ධුරයට අජිත් රාජපක්ෂගේ නම යෝජනා කිරීමට තීරණය කර ඇති බවයි එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨයෙකු ප්‍රකාශ කළේ. තවද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා ප්‍රකාශ කළේ රට අර්බුදයකට පත්වී ඇති අවස්ථාවක රට නැවත යථා තත්ත්වයට පත් කිරීම සඳහා නව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට සියලු දෙනා එක්ව සහයෝගය දැක්විය යුතු බවයි. මම විතරක් නෙමෙයි හැමෝම මේ වෙලාවේ 2025 නව අගමැතිතුමාට සහය දක්වන්න ඕනේ. ඒකට හේතුව තමයි රටේ ප්‍රශ්නයක් විසඳෙන්නේ නැතුව හැමෝටම අගමැතිකම බාරගන්න කියද්දී බාරගෙන නැතුව ලොකු ටෝක් දාලා දැන් ඒ අය බාරගත්ත නැති ඉඳන් මේ මිනිස්සයා ගිහිල්ලා බාරගත්ත ඉඳන් මං ඉදිරි විදියට මේ මිනිස්සර ඒක සහයෝගය දෙන්න ඕනේ. ඒ කියන්නේ සහයෝගය දෙන්නේ මේ රනිල් වික්‍රමසිංහ සුදුසු කළුද කෝට් ඇන්දද ටයි දැම්මද කියන එක නෙමෙයි. රනිල් වික්‍රමසිංහ මහත්තයා මේ වෙලාවේ රට බාරගත්ත එක තාමත් තෙල් පෝලිං, තාමත් ගෑස් පෝලිං, කිරිපිටි පෝලිං, ඒ වගේම ගොවි වණ්ඩ පෝර නැහැ. ඉතින් මේ ප්‍රශ්න විසඳන්න පුළුවන් ඉඳන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයා අගමැතිකම බාරගන්න ඇත්තේ. ඉතින් අපි එතුමාට සහයෝගයක් දෙන්න ඕන. මං සහයෝගය දක්වන රනිල් වික්‍රමසිංහ මහත්තයට මේ ප්‍රශ්න ටික විසඳන්න. මේ අතර කඳුකර ජනතා පෙරමුණේ සහයෝගයේ නව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට ලබා නොදෙන බව එම පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විරාධ ක්‍රිෂ්ණන් ප්‍රකාශ කළා. එළමන අමාත්‍යාංශයේ පිටුවීමකින් කඳුකර ජනතා පෙරමුණ කිසිම අමාත්‍යාංශයක ගන්න බලාපොරොත්තුවක් නැහැ. රජයේත් එක්ක එකතු කරලා වැඩ කරන්නත් කැමති නැහැ. තමගේ ජන බලවේගයත් එක්ක තමයි ඉදිරි ගමන යන්න අපි බලාපොරොත්තු වෙනවා. රනිල් වික්‍රමසිංහ මහත්තයා මට කෙලිම කතා කරලා නැහැ. එතුමාගේ අනිත් කට්ටිය මට කතා කරලා කිව්වා මේ එන්ඩ අපි සහයෝගය වැඩ කරමු කියලා. මට නම් අපි ඒක ප්‍රතික්ෂේප කරා.
මනුදම් මෙහෙවර ලංකාවේ අපට දිරියක් වන අපේම මෙහෙයුම මේ අභියෝගාත්මක කාලයේ ලංකාවේ අපේම අය වෙනුවෙන් දිරියක් වෙන්නට ඩයලොග් සමග සර්වෝදය මාස් හෝල්ඩින්ස් හේමාස් ආයතනය CBL සමූහය සහ PWC ශ්‍රී ලංකා එක්ව ඉදිරියටම හැමදාමත් වගේ ලෙන්ගතුකමින් ආදරෙන් එක්ව අපේ ජීවිත ජයගමු මේ මනුදම් මෙහෙවරට සියත අපේත් මාධ්‍ය දායකත්වය ලබා දෙනවා व्रटथुले मेवन विट पवतिन दडी आर्थिक अर्बुदे हमवे पीडावट पत्व सिटिन अपेम जनताव वेनुवेन सहनयक लबा दीमट डायलॉग मनुदम मेहवर वेडस्टहन मेदिनवल दिवैन पुरा क्रियात्मक बनवा एलिस क्रियात्मक बन मनुदम मेहवर वेडस्टहने तवत्तिक वेडस्टहनक यापनिय दिस्त्रिक्कय केंद्र कर गनिमिन पेवत्तुना डायलॉग आसियाटा मास होल्डिंग्स हेमास आयतनय सीबीएल समूहे सर्वोदय श्रमदान व्यापारे सह पीडब्ल्यूसी श्रीलंका एकमुत वेनुई मेम मनुदम मेहवर क्रियात्मक करनु लबन्ने कष्ट नील उन्दमेंडलो नर्वे नंक सर्वोदय नाई विलेवासी काल घट न डायलॉग नुम सर्वोदय नुम मनि नंबर मेथ श्रीलंका संपादने विशाल सिंह शब्दकोश प्रायोगिक सिंह शब्दकोश नमीन ट्रैनिकायक महासंगरत्म अद सिदुकेरुना एहि संपादक आचार्य हरिश्चंद्र विजयतुंग महतागे प्रधानत्वेन मेम शब्दकोशे वेलुम तुनकिन समन्वित वेनवा किरिबत्गोड सुदर्शनाराम विहारस्थाने पेवती मेम उत्सवय महासंगरत्ने प्रधानत्वेन पेवत्तुना पूज्य एल्ले गुणवंश नायक हिमी पूज्य बेंगमुए नालक नायक हिमी पूज्य महाचार्य इंदुरागारे धम्मरत्न नायक हिमी पूज्य आचार्य माकुल मंगल हिमी मेम अवस्थावट वेडम कर सिटिया मा अद पोत देकक पूजा कला निकाय तुने संघया वहन्सेराट एके पलमुवेनि पोत विशाल शब्दकोशय मेतरं विशाल शब्दकोशयक सिंहल सिंहल शब्दकोशयक सिंहल इंग्रिसित्तियेन शब्दकोशयक रजकालेवत लियला न ई रजकालेवत लियलेन शब्दकोशयक निसा एक बहुम वटिनो अद तियेन विशालतम शब्दकोशय एकय समस्त लंका शासन रक्षक मंडले प्रधान लेखकाधिकारी पूज्य मुगुणवेल अनुरुद्ध नाहिमिपाणन महंसे अदटे दियति उतुम वेसक उत्सव निमित्तेन शुभ पेतुम पणिविडयक निकुत कर तिबेनवा एहि संधान वेत्ते सामय समगिय समाधानयेन युतुव इवसीमेन सह सिहि बुद्धेन प्रज्ञावेन युतुव बौद्ध प्रतिपत्ति वलट मुल तन देमिन मेवर वेसक उत्सवय समरन लेसई महाविहार वार्षिक श्यामोपाली महानिकाये मल्वतु महाविहार पार्श्वे प्रधान लेखकाधिकारी गौरव शास्त्रवेदी पंडित वाल्गोवागुड श्री मेदंकर विमलबुद्धि नायक हिमिपाणन महंसे अपवत्वेति बेनवा उन्महंसेगे देहे पिलिबंद आदाहन पूजोत्सवय लबन दाहत्वन दा सिदुकिरीमट नियमितई कृषिकर्म दिपार्तमेन्वे किसी अनुदिन तोरव निष्पादने रासायनिक दीर सह क्रिमनाशक दीर अलविकल सेकू नोवरेलिय पोलिसिया अतडंगूट गिनतिबिनवा ओन अतडंगूट गतवस्तावे व्याज कृषि रासायनिक सह क्रिमनाशक दीर बोताल सेकट अधिक प्रमाणयक पोलिस भारेट गिनति बवाई वार्तावान्ने मेवन विट रटे डोल हिंगयाक पवतन अवस्थावक अमेरिकानु डोल हतलिस दहसक मुदलाक संगवागन सिटी पुवताक बोरलस्कमो प्रदेशयेन वार्तावनवा एम मुदल लंका मुदलिन रुपयाल एक कोटी हत्तै लक्ष पन्दहसक पमन वेन बवई वार्तावान्ने मे संबंधयेन विशेषकार बलकाय पुद्गलयिन देदेनेकु अतडंगुवट गेन तिबेनवा निवास कोल्लकैम रसकट संबंध बवट सेकपिट पुद्गलयिन देदेनेकु वेल्लंपिटिय पोलिसिय अतडंगुवट गेन तिबेनवा ए वेल्लंपिटिय पोलिस स्थाने अपराध अंशयट लद तोरतुरक मतई मौन देदेना कोटिकावत्त सह मेगुड कोलोन्नाव प्रदेशये पदिंचि करुवन वेन बवई वार्तावन्ने දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.